ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන මීළඟ තරඟයේ ලබන 16 වෙනිදා ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතයි. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරඟ දෙකම පරාජයට පත්වීම නිසා මේ තරඟේ ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟයක් වනවා. පසුගිය තරඟ දෙකේදීම විශිෂ්ට පිතිහරමයක නිරත වූ කුසල් මෙන්ඩිස් මේ වන විට මෙතෙක් පැවති තරඟ අනුව ලෝක කුසලාන තරඟාවලියේ වැඩිම ලකුණුලාභීන් අතර දෙවන තැනටයි පත්ව සිටින්නේ. කුසල් මෙන්ඩිස් තරඟ දෙකකදී ලකුණු 198ක් ලබා ඇති අතර එයට එක් ශතකයක් සහ එක් අර්ධ ශතකයක් අන්තර්ගත වන අවද එක් දින ලෝක කුසලාන තරඟාවලියකදී ඉනිම් දෙකකදී 6 පාරවල් එල්ල කරමින් සනත් ජයසූරියගේ ශ්‍රී ලංකා වාර්තාව සමකිරීමට කුසල් සමත්ව තියෙනවා. 2007 වසරේදී සනත් ජයසූරිය ඉනිම් 11ක් වැය කරමින් 6 පාර 14ක් එල්ල කර ඇති අතර විශේෂත්වය නම් එම වාර්තාව සමකිරීමට කුසල් මෙන්ඩිස්ට වැය වුණේ ඉනිම් දෙකක් පමණ. පසුගිය පාකිස්තාන තරඟයේ අතරතුර ඇති වුණ කැක්කුමක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් රෝහල්ගත කළා. මේ වන විට කුසල් මෙන්ඩිස් සුවේ ලබා ඇති බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලබන 16 වෙනිදා ලක්නෞහිදී පැවැත්වෙන තරඟය සඳහා කුසල් මෙන්ඩිස් පැමිණ ඇති බවයි විශ්වාස ක්‍රීඩා ආරංචි මාර්ග වාර්තා කළේ. ඒ කියන්නේ මීළඟ තරඟයේ කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරයි. මේ පුවත නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට සුබම සුබ ආරංචියක් වනවා නිසාකයි.